අද උදැසන සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස් මහතා පස්වරුවේ ප්‍රදේශ කිහිපයක ජන රැලි සඳහා එක් වුණා. මේ හොරණ ජනතාව සජිත් ප්‍රේමදාස් මහතා පිළිගත් අයුරුයි. තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. හදින් හද හිතින් හිත මුළු නගර නගර ගම්බින් පාසා සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවෙත් ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. අපේ රට මේ 16 වෙනිදාට පෙර ලෝකයේ විවිධ රටවල් සමූහයක් එක්ක අත්සන් කරපු සෑම ගිවිසුමක්ම අපි නැවතත් පරිශීලනය කරනවා, නැවතත් හොයලා බලනවා. රටට අගතිගාමී, රටට හානියක් වෙන එකඳු දෙයක් තිබෙනවා නම් ඒ සෑම ගිවිසුමක්ම වහාම සංශෝධනයට ලක් කරන්නට මම ජනාධිපතිවරයා හැටියට අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒක තමයි මිත්‍රවරුනි කොන්ද කෙලින් තියෙන නායකත්වයේ කියන්නේ. ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නට ලෝකයේත් එක්ක බය වෙලා හරියන්නේ නැහැ. ජාත්‍යන්තරයෙන් ප්‍රශ්නයක් අහවම පිටකොන්ද කෙලින් තියාගෙන උත්තර දෙන්නට ඕන. මම ඔබතුමන්ලට කියන්න කැමතියි, අනිවාර්යෙන්ම මේ රටට ඕනම අභියෝගයක් කවුරු එල්ල කරත් පිටකොන්ද කෙලින් තියාගෙන ඒවට මුහුණ දෙන්නට ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාස ලෑස්තියි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. 16 වෙනිදායින් පස්සේ බිහි වෙන රජේ මම තීන්දුව කරලා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය, නීතිය හා සාමය අමාත්‍යංශය, අපේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට ලබා දෙන්න. ඒ හැරුණකොට වෙන කිසිම ඇමතිකමක් පිළිබඳව, වෙන කිසිම තනතුරක් පිළිබඳව මම තීන්දුව අරගෙන නැහැ. හැබැයි සරත් ෆොන්සේකා මැතිතුමාට ඒ තනතුරු ලබා දෙන්නට පසුබිම් වුණු කරුණු කාරණා තමයි ඉදිරි රාජ්‍ය ගමනේ, රාජ්‍ය සේවා ගමනේ, රාජ්‍ය පාලන ගමනේ මම මිනුම් දණ්ඩ කරගන්නේ. මොනවද මිත්‍රවරුනි 16 වෙනිදායින් පසුව බිහි වෙන රජයක පාර්ශව කරුවෙක් වෙන්නට තිබෙන සුදුසුකම්? හොරකම් කරලා තිබෙන්නට බෑ, වැරදි වැඩ කරලා තිබෙන්නට බෑ, අතේ දැලිගාගෙන තිබෙන්නට බෑ. දූෂණය, වංචාව, හොරකම, ප්‍රෝඩාව, රාජ්‍ය දේපල විනාශ කිරීම, රාජ්‍ය සම්පත් සුරා කෑම, අමු අමුවේ මහදවල් රාජ්‍ය දේපල හොරා කෑම, ඒව කරපු ඇත්තොන්ට පුළුවන් දේශපාලනයෙන් විශ්‍රාම යන්න. ඒ ඇත්තොන්ට බෑ මගේ ආණ්ඩුවක පාර්ශ්වකරුවන් වෙන්න. ඒ නිසා මම පැහැදිලිවම එක දෙයක් මම තමුන්නාසලට කියනවා, ඕනම කෙනෙකුට ඕන දේවල් කියන්නට පුළුවන්. නමුත් අවසානයේ රටේ ජනාධිපතිවරයා හැටියට 16 වෙනිදාට මම නම් රටට කොඩිවිනයක් වුණු පුද්ගලින්ව පත් කරන්නට සජිත් ප්‍රේමදාසගේ අත්සන නම් යොදවන්නේ නැතයි කියලා මම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා.